එයාට මේ බැල්ලිය බලාගන්න ඕනේ මෙයා රස්සාවට කියලා කවුරුහරි. මේ ඒ නිසා විවාහ වෙනවා. තාම අන්දසිනා කියලා තමයි ලංකාවේ කට්ටිය දන්නේ චිත්තකතාස් කෙනෙක් ඇටියට. ඉතින් මම මගේ ඉතිහාසයේ ගත්තොත් මේ ෆීල්ඩ් එකට අවුරුදු 40ක් වගේ වෙයි. මම 1980 මම පටන් ගත්තේ. මේ කතාව ආදරණීය රෝසි. මේක තියෙන්නේ කොහොමද හොඳ ලස්සන තරුණියෙක්. එයා ධනවතෙක්. නමුත් එයාට යාළුවනේ දෙමව්පිය ඉඳලා නැහැ පොඩි කාලේ. 100 කෙනෙක් විතරයි හිටියේ. 100ගේ හොබි එක මේ විනෝදාංශේ බල් වැති කරන එක. ඒ පුරුද්ද මෙයාට හම් වුණා. මේ 100 ගාමිය ජීවත්ුනේ. ඉතින් මෙයා දැන් තරුණයි. මෙයා රස්සාවක් කරන හොඳ රස්සාවක් කරනවා. මෙයාට මේ බැල්ලිය බලා ගන්න ඕනේ මෙයා රස්සාවට කියලා කවුරුහරි. වැඩ කරන සේක දේවල් හරියන්නේ නැහැ. මේ ඒ නිසා විවාහ වෙනවා. ඉතින් මේ බොහොම දුක්බර කතාවක්. මේ ගොඩක් අය ආස කරපු කතාවක්. මේ කතා පුරාම මෙයා ජීවත් මෙයා ඉන්නේ මේ බැල්ලියෙදී. මොකද මෙයා විවාහ වෙන අඹුව ගැන මෙයාගේ භාර්යාව ගැන හිතන්නේ නැහැ. බොහොම ඛේදජනක කතාවක්. මේ අහන්න හම්බෙන්නේ නැති කතාවක්. මේට අමතරව විශාල කතා ප්‍රමාණයක් මයිකා තියෙනවා. බෝනික්කෝ කියලා තියෙනවා. සීයා කියලා කතාවක් තියෙනවා. පිසුලක ශෝපුතා කියලා කතාවක් තියෙනවා. දකුණු යුද්ධ කියලා කතාවක් තියෙනවා. ඒ වගේ කතා ගොඩක් තියෙනවා. මේ හැම එකක්ම හරිම ලස්සනට පොතකින් බලනට වඩා ඒක නැවත නැවතත් පස්සට ඉස්සරහට පෙරල පෙරල zoom කර කර මගහැරෙන්න ආයි බල බල දිනපතා කියවන පුළුවන් අවස්ථාවක් හම්බලා තියෙනවා. පියෝ ලංක වෙබ්සයිට් එක කරා. ලෝකෙ පුරා ඉන්න සිංහල භාෂාව දන්න අයට මේක හොඳම අවස්ථාවක්. මේ අවස්ථාව මග අරින්න එපා. තවත් හිතවතුන්ට කියන්න මේක ලෝකෙ පුරා ප්‍රචාරය කරන්න. උගලටත් හොඳ දෙයක්. ඒක අපිටත් ලංකාවේ ශිල්පීන්ට ලොකු දෙයක් ඒක. ස්තුතියි.